සම්පූර්ණ නිර්වින්දනය කරන්නේ නැහැ. හැබැයි නිර්වින්දනය කරද්දි උනත් මේ මෙන්න නා මේ එලිමන් සෝන් එකේ වෙන වැඩකට එන ගමන් තමයි මේක මේ මේගොල්ලෝ හම්බුනේ. කාතර චුට්ටක් ඇහැරුණා මං එන සද්දෙට. එයා නැකිලා ටිකක් වෙලා ඉඳලා ඉතින් මම නිසා මේ ආයෙ නින්දරට නා. සාමාන්‍යයෙන් කැලෙදිත් මේ වගේ තමයි දවල් කාලේට පරිසරය ටිකක් ඒගොල්ලන්ට දැන්නව නම් ඒගොල්ලෝ ඉන්න පරිසරය නිස්කලංකයි ආරක්ෂාකාරී කියලා මේ වගේ බිම වැතිරිලා නිදිය ගන්නවා. හැබැයි මෙහෙම නිදිය ගත්තට මෙන්න මේ වගේ මේ ඉන්නේ මේ දිනුද ඉන්නේ ඒ වගේ මේ දැන් මෙයා නිදි වුණාට මේ මාව හොයලා බලන මේ මොහෝ ඕ ඕ ඕ ඕ එයා අතරස දෙනවා. පේන මං අදලා ගත්තා. හරි. එයාගේ ළඟට ඇදලා ගත්තා. මේ ඔය මොකද කරා? එහෙම නෝ අදල්ලන්නේ. එයා වල්ලන්න කියලා මේ අත ගන්න කියලා මාවත් ඇදලා ගත්ත ළඟට. මේ වගේ යාට ආරක්ෂාකාරී ඒගොල්ලෝ දැන්නම නම් ආරක්ෂාවක් ඔන්න මඩනේ ඉතින් ඉවරයි. ඉතින් අයියෝ ඇඳුම් ටික ඉවරයි මගේ. මේ ඒගොල්ලෝ හොඳට නිදිය ගන්නවා. ඉතින් මෙයා තමයි අපේ නායිකාව. ඉතින් මේ නායිකාවම දවල් දවසේ බිම වැටලා නිදිය ගන්නකොට ගොඩක් අපි ඉස්සරින් ඉඳලා දැකපු දෙයක් තමයි කාන්ති සාමාන්‍යයෙන් වහින්න පටන් ගත්තට පස්සේ වහින කාලෙදී එහෙම උදේ පාන්දරට මේ හොඳට වැටිලා නිදි සෝන් එකට ඇවිල්ලා නේ. දැන් වෙලාව ඇවිල්ලා හරියටම උදේ 9යි. කාලයක් වහින් නැතුව ඉඳලා ඉඳලා වරුසාවක් වැටුණා විතරයි. අනිත් එක මම කිව්වාගේ මේ බෑකප් එක. අමින් ඉන්නේ ඉන්නේ ඉන්නේ. ඉතින් නැකිරින්නේ නැහැ නැකිරින්නේ. මේ වගේ පිට දැන් මේ අනිත් අය නම් අර දුර ඉන්නේ. මෙන්න මේ ඉන්නේ මේ දිනෝද මේ ළඟම ඉන්නේ. මේ වගේ ඕනම තැනක මේ කැලේක වුණත් අනිවාර්යෙන් හරි කීප දෙනෙක් හිටියට ඔක්කොම නිදිය ගන්න නැහැ. මේ එක්කෙනෙක් අනිවාර්යෙන්ම හැරගෙන මේ වගේ ආරක්ෂාව සහ අවට පරිසරය ගැන හොඳ අවධානයෙන් ඉන්න. දැන් මගේ නම් ඇඟි ඔක්කොම මඩ ගෑවම මේ වීඩියෝ එක නම් පොඩ්ඩක් අනිත් තරම් අනිත් ඒවා තරම් පැහැදිලි නැති වෙයි. ෆෝන් එකෙන් ගන්න මේ කැමරේ කරන් ආවෙත් නෑ. මම වෙන වැඩකට ගිය ගමන් මේගොල්ලෝ හම්බුනේ. ආරක්ෂාවට ඉන්නේ දිනුදා. එයාත් මාව අඳුරන නිසා මගෙන් තර්ජනයක් නැති නිසා එයා මේගොල්ලෝ දෙන්නට කිව්වේ නෑ නැකිටින්න කියලා. කාන්තිට ටිකක් වෙලා ගියාම ඇහැරුණා. ඇහැරලා කාන්ති නැකිටලා ඉඳලා ආයෙ නිදිය ගත්තා. හරි, විශේෂ දෙයක් කියන්න දැන් නෑ. ඉතින් අර ටික තමයි කියන්න තියෙන්නේ. මේ වගේ වෙලාවට මේගොල්ලෝ ශරීරය සීසීල් කරගන්න එකක් මේ වගේ හැමන කරලා නිදිය ගන්නවා. අනිත් එක ශරීරය මේ ඇද්ද උෂ්ණත්වය වැඩි වෙන දෙන. මොකද මේගොල්ලෝගේ විශාල මාංශපේශීන් තියෙන. ඒතකොට මේගොල්ලෝ ක්‍රියාකාරකම් වැඩි වෙන්න මේගොල්ලෝගේ ශරීර උෂ්ණත්වය වැඩි වෙනවා. මොකද මාංශපේශී ක්‍රියාකාරීත්වය. ඒ නිසා මේ වගේ විවේකීව ඉන්නවා. සාමාන්‍යයෙන් අලියෙක්ගේ
ශ්වසන වාර ගණන විනාඩියකට සාමාන්‍යයෙන් 12ත් 15ත් අතර තමයි ඒගොල්ලෝ නැගිටලා ඉන්නකොට තියෙන්නේ. හැබැයි මේගොල්ලෝ වැතිරලා ඉන්නකොට සාමාන්‍යයෙන් ඒක 20ත් 25ත් අතර වේගයකට වැඩි වෙනවා කියලා කියනවා. මෙහෙම ඉන්නවටත් වැඩිය මේගොල්ලොන්ට අමාරු අර දන ගහගෙන ඉන්නේ. ඒකට ඔය අලි භාෂාවෙන් කියන ඌරු හිද කියලා මම දන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නද කියලා දන ගහගෙන ඉන්නේ. එහෙම ඉන්නක එයාලට අන්තිම අපහසුයි. සහ දැන් අපි ඔය අලියේ නිර්වින්දනය කරද්දි දැන් නම් සම්පූර්ණ නිර්වින්දනය කරන්නේ නැහැ. හැබැයි නිර්වින්දනය කරද්දි උනත් මේ එන්නම නැකිදිනවා. නිර්වින්දනය කරද්දි උනත් හරම වැටුණොත් මේව කරනවා. දැන් ඔයගොල්ලෝ මේ හිතා ගන්න බෑනේ මොකද මේගොල්ලෝ එකපාර නැගිට්ටේ කියලා. මේ ඈතින් එනවා මේගොල්ලෝගේ කැම ටැස්ටේ. මට තවම ඇහුනේත් නෑ මොකද මේ වීල් එක එක තමයි පිටිපස්සෙන් කැම ටැස්ටේ එන්නේ. අර ඒ ටැස්ටේ සද්දේ මටත් කලින් ගොඩක් ඈතට මේගොල්ලෝ නැගිට්ටේ. ඒක නිසා තමයි මේගොල්ලෝ නැගිට්ටේ. ඒක ගන්න දැන් මේ අනිත් කාරණාව කැම දානක චුට්ට බලමු. ජය වේවා. මෙතන දානවද කැම දානවද? ඉවර ගමන්නේ මං අප්පා යන්නේ යන්නේ බයි ඉංග්‍රීසි. මේක